ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබ දසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ ඔබ තරවටු ලබන කල දුක් නොවන්න. බයිබල් පදයේ ශුද මතෝ 16:23 නමුත් උන්වහන්සේ හැරි පේත්‍රස්ට කතා කොට සාතන් මා පස්සට යව නුඹ මට බාධාවක්ය. මක් නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැතයි කිසේක. සෙනෙවන්ත කිතුණුවනි, ලංකාවේ ජීවත් වන 2-3 ලක්ෂයක් පමණ වන ශ්‍රී ලාංකිකයන් අතරින් උපවත්මාවත් දේව දරුවන් වන්නට තමන් වහන්සේ වෙතට කැඳවාගත් ස්වර්ගයේ දෙව්පියාණන් වහන්සේ අදත් අපගේ ජීවිත ආරක්ෂා කරන්ටත් ආශිර්වාද කරන්ටත් අප සමග සිටිනසේක. කිතුණුවනි, ස්වර්ගීය දෙව්පියාණන් වහන්සේ අප උන්වහන්සේ වෙතට කැඳවා ගත්තේ උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙනය. යේසුස් වහන්සේ පවසන්නේ, මම යහපත් බැටළු එඬේරාය. පියාණන් වහන්සේ මා අඳුනන්නාක් මෙන්ද, මා පියාණන් වහන්සේ අඳුනන්නාක් මෙන්ද, මම මාගේ බැටළුවන් අඳුනමි කියාය. එමෙන්ම මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි. ඔවු කිසි කලකත් විනාශ නොවන්නෝය. කිසිවෙක් මාගේ අතින් ඔවුන් උතුරා නොගන්නේ කියාද පවසා තිබේ. ඉන්නිතා පැහැදිලි වන්නේ උන්වහන්සේගේ දරුවන් වූ අපව ආරක්ෂා කරමින් ජීවනයේ රාජ්‍යයේ පංගුකාරත්වය දරන්නට ආත්මික දිවියේ අවසානය දක්වා අපව රැගෙන යන්නට ක්‍රියා කරන බවයි. එබැවින් යේසුස් සමිඳුන් අපගේ ආත්මය ප්‍රවේශම් කරන්නට නිතරම අපට අවවාද කරමින් අප ගැන ඉතා විමසිල්ලෙන් සිටිනසේක. ආදරණීය කිතුණුවනි, ශුද මතෝ 16:23 සිට ලියා තිබෙන්නේ යේසුස් සමිඳුන් උන්වහන්සේගේ ගෝලියෙකු පේත්‍රස්ට තරවටු කරන අවස්ථාවකි. මක් නිසාද යේසුස් වහන්සේ ගෝලයන්ට කතා කොට උන්වහන්සේ යෙරුසලමට ගොස් වැඩිමහල්ලන්ගෙන්ද, නායක පූජකයන්ගෙන්ද, ලියන්නන්ගෙන්ද බොහෝ දේ විඳින්ටත් මරණු ලබන්ටත් තුන්වෙනිදා නැගිටවනු ලබන්ටත් ඕනෑ බැව කීසේක. එසේ පේත්‍රස් උන්වහන්සේ වෙතට කැඳවා තරවටු කරන්නට පටන්ගෙන, ස්වාමිනි, එය ඔබ කෙරෙන් දුර්වේවා, ඔබට කිසි කලකත් එසේ සිද්ධ නොවන්නේ යැයි කීවේය. නමුත් උන්වහන්සේ පේත්‍රස්ට කතා කොට, සාතාන් මා පස්සට යව, නුඹ මට බාධාවක්ය. මක් නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැතයි කීසේක. අද දින ඔබට ලැබෙන අභියෝගය, ඔබට දෙවියන් වහන්සේ පොඩි තරවටු කිරීමක් කරන විට ඔබෙන් දුකටපත් වී පසුබට වන්නේද? නැවතත් ඔබ දුක් නොවන්න. මන් දුන්වාසේ අපට ප්‍රේම කරනවා සේම අපගේ දුර්වලකමේදී අපව සාදන්නට ඇතැම් විට අපට තරවටු කරන සේක. එබෙවින් ඔබ උන්වහන්සේගෙන් තරවටු ලබන කල දුක් නොවන්න. එසේම ඔබ උන්වහන්සේ තුළ ජොලිතව සිට පශ්චාත්තාප වෙන්න. එවිට උන්වහන්සේ ඔබගේ ජීවිතය වෙනස් කරන සේක. මේ උදෑසන අපි ආත්නා කරමු. මාගේ යේසුනි, ඔබ ප්‍රේමයේ දෙවියන් වහන්සේය. ඔබගේ ප්‍රේමය අපට ඔබගේ පුත්‍රයාණන් තුලින් දැක්වූ බැවින් ඔබට ස්තුති වේවා. අප කෙරෙහි තිබෙන ඔබගේ අධික ප්‍රේමය නිසා අපගේ දුර්වලකමේදී පුත්‍රයාණන් තුලින් තරවටු කරන නිසාද ස්තුති වේ. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව එලිදරව් 3:19. මම ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කොට දඬුවම් කරමි. එබෙවින් නුඹ ජොලිතව සිට පශ්චාත්තාප වෙන්න. ඔබත් කැමති නම් දිනපතා මේ දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස් වෙන 071588 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ප්‍රීතියෙන් පිරී සුබ දවසක් වේවා කියා ජීවනදී ඇතිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.